डिस्क्रिप्शन के लिंक रुपया बिल कर एडिटिंग वर्ल्ट गेमिंग वर्ल्ट गैलपिन 5000 सीरीज AMD Ryzen 5 पीसी का गाना सब्सक्राइब कर लाने था सब्सक्राइब कराने टिका कम यूट्यूब चैनल के टा आप या मूवी के टा मेवेनकोट ग्राफिक कार्ड्स वाले मिलाते वीजे का एडिटिंग वर्ल्ट वगेम गेमिंग वर्ल्ट AMD Ryzen 5 हेमंत इंटेल को i5 बिल देगा रुपया लक्ष्य देखा हमारा का डाडू एम बिल कर गया नहीं में है क्या वक्त है ये वगेम इंटेल वाले इंटेग्रेटर ग्राफिक्स हेमंत इंटेल HD ग्राफिक्स वाले परफॉर्मेंस AMD Ryzen हमारा प्रोसेसर्स वाले इंटेग्रेटर विधियत तीयना रेडियन वेगा ग्राफिक्स वाले सापेक्ष बाल मट में किंता बलागन पुलवांगे वेगा ग्राफिक्स अडंगे हेमंत ගට ජීයකුර සහිතවෙන AMD Ryzen ප්‍රොසෙසර් සුළු ප්‍රමාණයක් තමයි අපිට මාකට් එකේ බලාගැනීමේ හැකියාව තියෙන්නේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ රුපියල් ලක්ෂ 2 බජට් එකට VGA කාඩයක් නැතුව ගේමින්ග් සහ එඩිටින් වලට යොදා ගන්න පුළුවන් බිල්ඩ් එකක් ගැන කලින් වගේම මේ බිල්ඩ් එකටත් මම තෝරගන්නේ නැනෝටෙක් සයිට් එක මුලින්ම ප්‍රොසෙසර් එක ගැන කතා කරද්දී AMD සමාගමෙන් 2021 අගෝස්තු මාසයේදී විතර නිකුත් කරපු AMD Ryzen 5000 සීරීස් එකේ Ryzen 5 5600G මේ ප්‍රොසෙසර් එක ගැන වැඩිදුර කතා කරද්දී ෆිසිකල් කෝස් 6ක් සහ ත්‍රෙඩ්ස් 12ක් මේ ප්‍රොසෙසර් එකේ අන්තර්ගත වෙනවා 3.9 GHz බේස් ක්ලොක් ස්පීඩ් එකක් සහ උපරිම 4.4 GHz වෙනකම් බූස්ට් ක්ලොක් ස්පීඩ් එකක් මේ ප්‍රොසෙසර් එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා 16 MB L3 කැච් මෙමරි එකක් සහ මේ ප්‍රොසෙසර් එක අන්ලොක් ප්‍රොසෙසර් එකක් ඒ නිසා X series එකේ මදර්බෝඩ් එකක් සහ අෆ්ටර් මාකට් කූලින් සොලියුෂන් එකක් යොදාගෙන මේ ප්‍රොසෙසර් එක ඕවර්ක්ලොක් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ ප්‍රොසෙසර් එකේ TDP එක ఉపరిమ 3200 స్పీడ్ මේ ප්‍රොසෙසර් එක PCI Express version 3.0 එක තමයි සපෝට් කරන්නේ මේ ප්‍රොසෙසර් එකත් එක්කම Red Stealth කියන AMD stock cool එකත් ලැබෙනවා ඔවා cooling ගැන හිතන කෙනෙක් නම් වෙනම air cool එකක් එහෙම නැත්නම් liquid cooling solution එකකට යන්න පුළුවන්කම තියෙනවා ප්‍රොසෙසර් එකට පස්සේ motherboard එක විදිහට අපි යොදාගමු AMD B450 chipset එකත් එක්ක එන gigabyte B450 Aorus Pro Wi-Fi motherboard එක BIOS update එකෙන් පස්සේ මේ motherboard එක 5000 series මේ APU එකත් එක්කත් යොදාගන්න मदरबोर्ड के DDR4 RAM slots 4 බලාගන්න පුළුවන්කම තියෙනවා 64GB වෙනකන් RAM support එක සමග මේ මදර්බෝඩ් එකත් එක්ක පිට pre-installed IO shield එකක් සහ IO ports විදිහට DVI-D port එකක් HDMI port එකක් USB 3.1 Gen 2 type A සහ type C port එකක් USB 3.1 Gen 1 ports 4ක් 3.5 mm audio jacks 5ක් Intel Gigabit Ethernet port එකක් Wi-Fi antenna connectors 2ක් Bluetooth 4.2 වගේම SATA ports 6ක් M.2 slots 2ක් සහ RGB Fusion 2.0 RGB header එක මේ motherboard එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට RAM එක විදිහට අපි යොදාගමු Corsa Vengeance Pro RGB 8GB RAM sticks 2ක් විදිහට එන 16GB DDR4 3200MHz RAM kit එක. ඔයාලට අවශ්‍යයි නම් RGB නැතුව non RGB RAM එකක් අරගෙන budget එක තවත් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ PC එකේ graphics memory එක විදිහට RAM එකෙන් සැලකිය යුතු මට්ටමකින් share වෙන නිසා 16GB RAM එකක් යොදන එක වැදගත් වෙයි. Storage එක ගැන කතා කරද්දී Seagate Barracuda 2TB mechanical hard drive එකක් files සහ games වගේ දේවල් store කරගන්න main storage එක විදිහට සහ boot drive එක විදිහට Adlink brand එකෙන් A68256GB M.2 NVMe SSD එකක් යොදාගමු. මේ parts වලට power supply එක විදිහට Antec brand එකේ Neo Eco modular 550W 80+ bronze certification එකත් එක්ක එන semi modular power supply එක තෝරගමු. අවසාන වශයෙන් casing එක ගැන කතා කරද්දී ඔයාගේ පෞද්ගලික කැමැත්ත මත ඔයාගේ PC එකේ casing එක තෝරගැනීමේ හැකියාව තියෙනවා.
තියෙනවා. RGB වලට කැමති කෙනෙක් නම් Antec DF 600 DF 700 සහ NX 800 casing එක වගේම RGB වලට අකමැති නම් Antec P7 Silent P101 Silent casing එක වගේම NZXT H5 10 casing එක වට හොඳ options වෙයි. මේ parts ටික සමග වට මේ PC එක රුපියල් ලක්ෂ 2ක් ඇතුළත බිල් කරන්න පුළුවන්. ඒ වගේම මිල දාසින් දාස වෙනස් වෙන නිසා මේ මිල තීර නැහැ. සහ මේ parts වල links පහල description එකේ තියෙනවා, check කරගන්න. මේ වීඩියෝ එක වට වැදගත් වුණා නම් like කරන්න, හැකිතාක් මේ වීඩියෝ එක share කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් අලුත් video එකකින්.